පොළු තියෙන අරක්කු සමාගම් ගැන ඔත්තුවක්. ඉස්සර කාලක් යයි කීවිට අපේ මතකෙට එන්නේ පාන් කාල, නැත්තම් තෙල් කාල, පරිප්පු කාලක්, සීනි කාලක් යයි කීවිට කඩේ මුදලාලි ඒකත් සීරුවට කිරා මැන දුන්නා. මේ කියන කාල කාලක්‍රියා කොට දශක එකහමාරක් දෙකක් ගත වී ඇතියයින් දැන් කාලට ඇත්තේ අමුතුම ගැම්මක්. ඒ අරක්කු කාල. කාල ගැන කතාවක් ඇදලාවේ මත්පැන් සම්බන්ධව අලුතින් මතුවෙලා තියෙන කතාවක් නිසා. බදු දෙලෙන් රිංගා යන වංචනකින් පිළිබඳව අපේ රටේ නිතර අසන්න ලැබෙනවා. ඒ වංචනකින් බදු දෙලෙන් රිංගා යාම හේතු කොටගෙන කරමුලින් හිර වෙන්නේ රටේ සාමාන්‍ය පොදු ජනතාව. බදු දෙලෙන් බේරී යන්නට උත්සාහ කරන එවන් වංචනික කණ්ඩායම් අතර ඇතම් මත්පැන් නිෂ්පාදන සමාගම්ද තිබෙනවා. එවැනි මත්පැන් සමාගම් වලින් බදු මුදල් ලෙස රජයට රුපියල් කෝටි 1800ක් අයවිය යුතුව තිබෙනවා. ඒසා විශාල මුදලක් බදු ලෙස ගෙවීම පැහැර හැරීම හේතු කොටගෙන සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට එල්ල වී ඇති පීඩාව සුළු පටු නොවේ. වසර 2023-24 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 දිනට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයින්ට ලබන වසර 2025 සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කරලා එය පැසසිය යුතු කරුණක්. ඒ අනුව එම මුදල් නොගෙවෙන අයට බලපත්‍ර ලබා නොදීමට තීරණය කරපු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී. ගුණසිරි කියනවා. සෑම වසරක ආරම්භයේදීම සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්ක එය සපුරා ගැනීමේ වැඩපිළිවෙල, ඊට ඇතිවන බාධා සහ ඒවා විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මාස 3-3 මත්පැන් නිෂ්පාදන ආයතන සමග සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් තිබෙනවා. මේ වසර සඳහා පැවැත්වෙන 4 සමාලෝචනයේ ඊයේ කොළඹ රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුවේදී තිබ්බා. ඊට මෙරට මත්පැන් නිෂ්පාදන ආයතන 27 නියෝජිතින් පැමිණ සිටියා. මත්පැන් නිෂ්පාදන සමාගම් සමග පැවති සමාලෝචන හමුවේදී ගනු ලැබූ තීරණ පැහැදිලි කළ ගුණසිරි මහතා රා සහ සකේ නිෂ්පාදන සඳහාද නව ස්ටික හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, ඊට අමතරව සෙසු නිෂ්පාදන සඳහාද එම වැඩපිළිවෙල ලබන වසරේ සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් කීවා. දැනට නිෂ්පාදන සමාගම් සතු පැරණි ආරක්ෂිත ක්‍රම සහ ස්ටිකර් සියල්ල දෙසැම්බර් 31 පෙර නිෂ්පාදන බෝතල්වල ඇලවීමට හෝ ඉතිරිවන ප්‍රමාණය ඉතාම නිවැරදි සහ විනිවිද පෙනෙන ආකාරයට විනාශ කිරීමටද තීරණය වුණා. කසිප්පු ඇතුළු හොර මත්පැන් නිෂ්පාදනයේ ඉහළ නැංවීම වැළැක්වීමට ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, දේශීය මත්පැන් නිෂ්පාදන අපනයනය සඳහා පවතින බාධාවන් සහ දුර්වලතා කඩිනමින් මගහරවා එම කටයුතු වේගවත් කොට රටට ආදායම් ලබා ගැනීමටද මෙහිදී තීරණය කළ බවත් කියවුණා. ඒ සියල්ලම ඉතා හොඳයි. හැබැයි එකම ප්‍රශ්නය තමයි මේ මත්පැන් සමාගම් විසින් බදු නොගවා සිටීම. ඒ නිසා මේ මත්පැන් සමාගම් වලින් බදු අයකර ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. ඒ සියල්ල කළ යුත්තේ හොර මත්පැන් නිෂ්පාදනයටත් තිත තබන ගමන්.